ජනවාරි 8 වෙනිදා ඔබතුමනේ දන් දෙන නිසා විශේෂයෙන්ම මේ රටේ අනුසුලියක් ඇති වෙනවා. අද යාපනයේ සම්පූර්ණ නිදහස තියෙනවා. යාපනයේ විතරනේ මුළු ලංකාවේම නිදහස තියෙනවා. එදා ඒ නිදහස තිබුණේ නැහැ. උතුරේ ඉතාලියේ වෙයි දකුණේ මාධ්‍යවේදී මැරුවා. අතුපත් වෙන වතුරේ ඉල්ලුවාට දෙලි දීලා මැරුවා. වැලිකඩ ඉලගෙදර ඉන්න පොයට දෙලි දීලා මැරුවා. ඒක වැඩිම බලපෑය උතුරට. ඔබ සියලු දෙනාම වතුර හැටියට සැලකුවා. කිසිම සාධාරණයක් තිබුණේ නැහැ. යුක්තියක් තිබුණේ නැහැ. තමන් ඕනේ විදිහට රට පාලනය කරනවා. අද රටේ මොන තැනකට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. දේවන්දර මිනිස්සු මෙහාට එනවා නාගදීපයට. යාපනයේ ගාල්ලට එනවා ගාල්ල දිහා බලලා. කොළඹට එනවා මඩකලපේ. සම්පූර්ණ නිදහසක් තියෙනවා. කවුරුවත් අමුණාන්ත විහිද කරන්න බෑ නීතියෙන් පිට. ඔබට ඒ සියල්ලම අපි ආරක්ෂා කරලා දීලා තියෙනවා. සංවර්ධනය ආරම්භ කළා. දැන් මගේ තියෙන එක ප්‍රශ්නේ එනයි. මේක ආරක්ෂා කරනවද? මේක තහවුරු කරනවද? මේක නැති කරනවද? මේක ආරක්ෂා කරන්න ඕන නම් උනන්දු අරගෙන හැසිරුම් ගාමගේ නොවැම්බර් 16 වෙනිදා ආපහු පන්සල ළඟින් කටේ දෙක අහලා සජිත් ප්‍රේමදාස ජනාධිපති. සජිත්ගේ තාත්තා ධනසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මම දන්නවා 80 දොළ ඉස්සෙල්ලා මේ විශාලයේ නිවාස ගන්න පටන් ගත්තා. යුද්ධ නිසා මේ නිවාස නැති වුණා. එහෙනම් සජිත් ප්‍රේමදාස යටතේ මේ වැඩ කටයුතු කරගෙන යනවා. අනික තව එකක් මම තියාගන්න. නොවැම්බර් 16 වෙනිදා අන්තිමලමින් කතිරේ ගහලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරාම ගෝඨයිල්ලේ වයිට් වෑන් ඉල්ලේ